තොරස ඕන වෙලාවක පේෂන් කෙනෙක් සර්ගේ වේටින් රූම් එකට ආවම ක්ලික් එකට එනවා වගේ වර්චුවලි යාට සර්වර් බුක් කරන්න පුළුවන්. ටිකක් නත් අප්ඩේට් කරන්න පුළුවන්. ඒතකොට පේෂන්ට් දැනුම් දෙන්න මේක ස්ථාන. හලෝ. හලෝ. කොහමද බබාට? ඒක අපි බේත් දැන් අඩු කරලාද තියෙන්නේ? ඔව් අඩු කරලා තියෙන බේත් එක. බබාට කියන්නකෝ බබායි කොහමද කියලා අහන්න බබාගේ ලෙඩේ. බලන්න මම මොකද කියන්නේ? කොච්චර කාල බේත් ගන්නවද? දැන් අවුරුදු 3ක් විතර කරනවා. අහ මේ පහුගිය මාසේ හැදුනේ නැද්ද ෆිට් එක? නේ නේ තාම නේ. ඒක පේෂන්ට් යාගේ ඉස්සර මොන හරි ගස් පොස් හරි මොන හරි ඉග්නෝස් කරනවා නේ ඒක අප්ලෝඩ් ගන්න. ඒකෝට ඒක මේකෙන්ම සර බලා ගන්න පුළුවන් යාගේ පාස් හිස්ටරි එක. මොන හරි තියෙනවා. දැන් යා අප්ලෝඩ් කරා ඉමේජ් යාම දැන්. තොට මේ යාගේ ක්ලිනික් ගිය මාසේ කැම් පෙබ්‍රවාරි 13 වෙනිදා මේ ඉෂු කරපු ක්ලිනික් එකේ බෙහෙත් ටික ආවා. තොට සර්ට වෙන මොනවා ප්‍රශ්න නැත්නම් ඒක ඔඩියෝ කෝල් එකක් නැත්නම් වීඩියෝ කෝල් එකකින් patient එක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි වීඩියෝ කෝල් එක ගමු. ඩොක්ටර් විජේසූරිය මේකේ දැන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නම් එනවා. ඒතර බේත ගන්නේ කොහමද? ඔව් මේ වෙනමිට අපි ඕකට ක්‍රමවේද හතරක් හඳුනාගෙන තියෙනවා. මොකද අපි ප්‍රායෝගිකව දැක්කා මේ රෝගියාට ඖෂධ ටික ලැබෙන්න ඕන. නමුත් මේ රෝලේ තියෙන විශේෂතාවය තමයි මේ විශේෂඥ දැනුම පාවිච්චි කරලා රෝගියාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලබා දෙන එක. කොහොමද රෝගියාගේ බේත් තුන ලබා දෙන කියන එක. ඉතින් මේ බේත් තුන අපිට ලැබෙනවා නම් අපිට ක්‍රමවේද හතරකින් ඖෂධ ලබා දෙන්න පුළුවන්. පළවෙනි ක්‍රමවේදය තමයි මේ රෝහල අවට ඉන්න රෝගීන්ට මේ රෝහලට පැමිණිලා ඒ ඖෂධ ලබා ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමවේදය තමයි මේ රෝහල ගත්තම ගොඩාක් දිවයිනේ ගුරුබහැර පළාත් වලින් රෝගීන් පැමිණෙනවා. එතකොට ඒ රෝගීන්ට ඒ අවට තියෙන වෙනත් මහ ලොකු රෝහලකින් නැත්නම් මහ රෝහලකින් නැත්නම් දිස්ත්‍රික් ජනරල් රෝහලකින් මූලික රෝහලකින් ඒ ඖෂධ ලබා ගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමවේදය තමයි ඒ රෝගියාගේ ඒ ඖෂධ තුණ්ඩුව විශේෂඥ වෛද්‍යවරයා දුන්නට පස්සේ අපිට පුළුවන් තැපැල් දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙලා තැපැල් මගින් ඒ රෝගියාට ඒ ඖෂධ ටික ලබා දීමට කටයුතු කරන්න. මොකද මේමගින් අපිට දුරකථන අංකය සහ ලිපිනේ ලබා ගන්න පුළුවන්. හතරවෙනි ක්‍රමවේදය තමයි අපිට මේ ඖෂධ ලබා දෙන්න කියන පුළුවන් රාජ්‍ය උත්සල් වලට. එතකොට මේ මේ තුණ්ඩුවට අනුව රාජ්‍ය උත්සල් සමග සම්බන්ධ වෙලා ඒ වෙත යොමු කිරීම තුළින් අපිට මේ ඖෂධ රෝගියාට ලබා දීමට කටයුතු කරන්න පුළුවන්.